පාර්ලිමේන්තුවේ අවංකවම කිව්වොත් 225 ඇතුලේ අවංක පිරිස අඩුයිනේ. හේතුව ඒ අවංක සුළුතර පිරිසෙන් තමයි අපිට ආරාධනා කරලා ගන්න තියෙන්නේ. එතෙන්දිත් ඉන්නවනේ එක පිරිසක් ඉන්නවා ටිකක් බයක ඉන්නවා සමහරු ඉන්නවා අන්තිම මොහොතේ තීන්දුව ගන්න ඉන්න අය ඉන්නවා සමහරු වාසිය පේනකොට එන්න බලන් ඉන්න අය ඉන්නවා එක එක කොට්ටාස ඉන්නවා ඉතින් මේ කොට්ටාස ඕන වෙලේක එන්න කියලා අර මම හැමදාම කියන්නේ දෙකෝටි 20 ලක්ෂයෙන් දූෂිත වලල්ල දූෂිත දේශපාලඥයෝ රාජ්‍ය සේවයේ අතර දූෂිත පිරිසක් ඉන්නවා නම් හොඳ අයත් අතර ඒ ඔක්කොම එකතු වුණොත් 50000ක් ගමුකෝ. බයි 2 කෝටි 19 ලක්ෂ 50000ක් ඉන්නවා. ඒ අය දූෂණයට විරුද්ධයි වගේම ඒ විතරක් නෙමෙයි රටට වැඩපිළිවෙලක් ඕන. රට ගොඩනගන වැඩපිළිවෙල. එහෙම නැතුව අපි වෛර වපුර ගියා කියලා හරියන්නේ නැහැ. මොකද්ද සැලසුම? රාජ්‍ය සේවයේ වගකීම සහ වගවීම කොමක්ද? දූෂණය තිත තියන්නේ කොහොමද? ආයෝජකයෝ ගෙන්නගන්නේ කොහොමද? නිෂ්පාදන ආර්ථිකය ඇති කරන්නේ කොහොමද? සංචාර කර්මාන්තය මේ රතුපටි වලින් බැඳිච්ච අනුමැතීන් ගන්න එක කඩිනම් කළ වැඩපිළිවෙලක් තුල ඒක ගොඩනගන්නේ කොහොමද? අන්නේ සැලසුම් එක් එන වැඩපිළිවෙලක් තමයි යන්න ඕන. ඉතින් ඒ සඳහා අපි මහජනයක අවශ්‍ය කටයුතු ටික කරගෙන යනවා. නෑ නෑ සන්ධානයේ ගොඩ නැගෙනවා දූෂණයට විරුද්ධ සියලු දෙනා එකතු වෙන්න. අමුඅමුයේ කිව්වොත් මේ පට්ට හොරු ගෙදර යන්න ඕන. දැන් ඇතිනේ මේ රටත් එකසෙල රට බංකොලොත් උනේම මංකොල්ල කාලානේ. හය අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ රට බංකොලොත් උනේම මංකොල්ල කාලා. හරි ඔබතුමා ඔක ඇහුවාමනේ. එහෙමනම් දූෂණයට විරුද්ධ මේ රටේ ජනතාව පෙළ ගැහෙන්න ඕනේ. ඒක තමයි සන්ධානය. සන්ධානය කියන්නේ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩිම එකතු වීම නන් නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි වලින් මයින්ඩ් එපා රට. එතන නෙමෙයි තියෙන්නේ. මේ රටේ ජනතාව පෙළ ගැහෙන තැන තමයි සන්ධානය. දැන් දිනෙන් දින ඒක සිදු වෙනවනේ. හැමදාම ඒ සන්ධානයේ ගොඩ නැගීම සිද්ධ වෙනවා. මොකද වෙනස් දෙයක් වෙන්න ඕන රට ඉල්ලන්නේ වෙනස් දෙයක්. නව ඊරාවක් දේශපාලනේ. මෙතෙක්කල් ගියපු ක්‍රමවේදය නෙමෙයි වෙන්න ඕන දේශපාලනයට නව ඊරාවක් ඕන. අන්නේ නව ඊරාව කියන්නේ මිනිස්සුන්ට අවශ්‍ය දේ දෙන. මේ ඇස් බැඳුම්, අන්දිලි, රැවටිලි මේවට තිත තියන්න ඕන. මේක තමයි වෙන්න ඕන. නැත්තම් මේ වගේ රටක් අර මේ වගේ පිම් බිමක් කොහමද අනේ බංකොලොත් වෙන්නේ 77න් ආපු දේශපාලඥයින්ගේ මොන පම්පෝරියේ කයිවාරු ගැහුවත් රට බංකොලොත්නේ මේකනේ අන්තිමේරක වෙලා තින්නේ ඒක නිසා මේ වෙනස් වෙන්න ඕනේ ඒක තමයි එදා අරගලයෙන් තරුණයෝ පෙන්නුවේ දසත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාංශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න